සංජීවන්ත හොඳට මේ අද්දකින් දැන්න කෙනෙක් ඒක හින්දාම තමයි මම කියන්නේ මේ අපි හැමදාම කියනවානේ දේශපාලඥයාට බයිනවානේ මම බයින්නේ දේශපාලඥයාට නෙමෙයි වා හැමදාම මටත් බයිනවා රෝචාන් මම බයින්නේ ජනතාවට මේ ජනතාව තමයි දේශපාලඥයා පත් කරන්නේ මේ ජනතාවගෙන් කොටසක් තමයි රාජ්‍ය සේවකයා වෙන්නේ ඒ රාජ්‍ය සේවකයාට අසාධාරණයක් වැරද්දක් වෙනකොට නැගිටලා පෙන්ෂන් ගියාට පස්සේ ඇවිල්ලා මෙතන කතා කරලා වැඩක් නැහැ අපි හැබැයි එදාට ඒ වැරද්ද කියලා ලියුම දීලා අයින් වෙන්න හයියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක දැන් මම නම් ඕනෑම තැනක වැඩ කරද්දී වැරද්දක් වෙනවා නම් මම ලිපියකින් දාලා තමයි කරලා යන්නේ. දැන් පෙලක් අය කියනවා අපිට කරන්න දෙයක් නැහැ. එහෙම බෑ. ඒ රටේ රාජ්‍ය සේවකයා ජීවත් වෙන්නේ දේශපාලකයාගෙන් නෙමෙයි. මුළු රටේ මිනිස්සුන්ගේ බදු මුදල් මේක තේරුම් ගන්න ඕනේ. අපි කියනවා රටේ මේ අපි අහනවා දේශපාලඥයාගේ මේ මොනවද උගත්කම ඉගෙනගෙන තියෙන දේ. එහෙම කතා කරන්න අපිට අයිතියක් නැහැ. ඇයි නූගත්තු පත් කරලා තියෙන්නේ උගත් කියලා ඒ ලී හිතන් ඉන්න මිනිස්සු නිචන්ද පාවිච්චි කළා. ඒකින්ද මං හිතන්නේ මිනිස්සු විතර විදිය වෙනස් වෙනවා. මිනිස්සු මේ මිනිස්සුන්ට දැන් අද ඔක්කොමලා එළියට බහැලා ටැක්ස් වලට. තමන්ගේ බඩට වදිනකන්නේ ඕක හිතේ. අනික් මිනිහෙක්ට මොනහරි වුණාම ඔහු බහිනවද අද ඔක්කොම වෘත්තිකයෝ බුද්ධිමතුන් ඔව් බුද්ධිමතුන් දැන් ඉඳලා බහැලා වෛද්‍යවරු ආචාර්යවරු දැන් මේ මේ තමන්ට වැදුණ හින්දානේ ඕක ඔහොම වුණ නැත්තම් අපි කියමුකෝ මොනවාද අර පෙන්ෂන් එක කපලා තිබ්බා මේක තිබ්බට ওই මිනිස්සු එළියට බහින්නේ නැහැ සමෘද්ධි කැපුවා සමෘද්ධි කැපුවා ඒව කර ඒගොල්ලෝ බැස්සේ නැහැ ඔන්න ඕක තමයි රටේ මේක වෙනස් වෙන්න ඕනේ මේ මිනිස්සු හිතන විදිය වෙනස් තමන්ගේ දොරට මම හිතන්නේ සංජිව මහත්තයා මේක රනිල් මහත්තයා දන්නවා ඒක හොඳටම දන්නවා රනිල් මහත්තයා දන්නවා චෙස් ඉත්තෝ ටික කොහොමද අදින්නේ කියලා ඒ රනිල් මහත්තයා ගානට දන්නවා වෘත්තිකයෝ කලබල වෙනවා වෘත්තිකයන් මෙහෙම තියෙනවා 13 මේක පොලිටිකල් ගේම් එකක් නේද බොහොම පැහැදිලි